නෑ ඇමරිකාවන මේ ගුවන් යාන හැදුවේ, ප්‍රංශයන මේ ගුවන් යාන හැදුවේ, ජර්මන් මේ ගුවන් යාන හැදුවේ, ලෝකයේ ඉහළම අධි තාක්ෂණය අද තිබෙන්නව මේ තාක්ෂණයට වඩා දස දහසක් දහස් ගුණයක උස මහා තාක්ෂණයක් එදා තිබුණා. සුර ගුවනේද හටන් කරන තාරකා යුද්ධ තිබිච්ච කාලයේදී ඒ මහා ගගනගාමියෝ විශ්වය තරණය කරපු ගගනගාමියෝ කරපු ශිලා ලේඛන ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිකඩුවේ තියෙනවා. එන්න ඕනම කෙනෙක් පෙන්වන්නම් විවෘතව. එනිසා මේ රටේ මිනිස්සු කැමති බොරුවට. බොරුව පස්සේ යනවා හෝගාල. මම උදාහරණ කියනවා, ඔබතුමාලා ඉපදිලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ වැල්ලෑවේ බෝධිය කියලා එකක් ආවා, ඒක පස්සේ කට්ටිය ගියා. බස්සලම් පොලිමේ ගියා. ජනාධිපතිතුමාට පාරවල් හදන්නවා ඒ කාලේ මේ මහත්තයාට. ඊට පස්සේ ආවා දොළුකන්ද කියලා කට්ට. මේ හැම තැනම මොනේ නිදන් හාරපු එක. ඊට පස්සේ සමහරු වැව්වලට පිරිත් කිව්වා. සමහරු ඊ පෙදා බෝතල් ඇතුලේ නයි දාලා නාග චම්පා පෙන්නවා. මොකද මුචලින්ද රජුරු කියලා. මේ ඔක්කොම බොරු. ධාතු ප්‍රදර්ශන කියලා රට පුරා කරන්නේ ඔක්කොම බොරු. මේවට වැල නොකැදී මිනිස්සු යනවා. මේ ඔක්කොම මිනිස්සු මිත්‍යාව ඉන්නේ. මිනිස්සු සත්‍ය හොයන්න කැමති නෑ. උදාහරණයක් කියන්නේ මහත්තයෝ, 7-8000 ඉන්න පුළුවන් අඩි 30-40-50-60 දිග මහා විශාල සෙල්ලිපි. දිගට ලියලා කතාවක් ලියලා පරපුරවල් ලියලා අවසාන ලියනවා අගත අනගත චතුදිග සකස කියලා. ආබාහු නාබාහු සතර දිගින් වන්න සංඝයාට කියලා දෙන පූජා කරලා තියෙද්දි දැන් තිබිද්දි වනාන්තරේ අද ලංකාවේ කිසිම බිස්සුන් වහන්සේකට මේ ගල් එනකොට ගිහිල්ලා ඉන්න විදිහක් නැහැ. දවස් දෙක ඉන්නකොට පොලිසියෙන් ඇහැලා අතගෙන ගිහින් දාන කූඩු වල. එහෙම නැත්තම් මේ වල පුරා විද්‍යාවෙන් අවසර ගන්න ඕනේ. බිස්සුන් වහන්සේට පූජා කරපු ගල් එනේ බිස්සුන් වහන්සේ කෙනෙකුට ගිහිල්ලා ඉන්න පුරා විද්‍යාව දෙපාර්තමේන්තුවේ වනජීවීකින් අවසර ගන්නවා. මොකද්ද මේ තත්ත්වය? පුරා විද්‍යා කොමසාරිස් කම මට දුන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් හෙට හෝ ලබන සඳහා හෝ මම ඕනම දෙයක් පෙන්නනවා සාක්ෂි සහිතව. ඒ අදාළ තැනට කියලා පැයෙන් දෙකෙන් තුනෙන් විනාඩි පහෙන් පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා. සීගිරියට ගියොත් සීගිරියේ මාලිගාවට ඇතුළේ නොමන්දොර ගල් යකඩ අඩි 6 යකඩ 4ක් අරගෙන ගිහලා හොඳ සද්දන්ත හමුදා වෙන ළමයි 4 දෙනෙක් අරගෙන ගිහලා ඒ වහලා තියෙන ගල් කණු කල්ලාවෙලා උමන් දොරල්ල මාලිගාව පෙන්වනවා සීගිරි. ඇතුළේ දින මාලිගාව. ගගනගාමියා කියන ගගනගාමියා තාරක විද්‍යාඥයා කියන ජෝතිෂවේදියා. එයා වෙනයි. ඔව්. දැන් නීලාම සෝනුයි. ඔව්. ආතෝ සීකාක් මහත්තයා එකයිද? එකයි නේ. දෙන්නේ. මේ දෙන්න අදා මෙහෙ හිටියේ. මම මේ කියලා දෙන නීලාම සෝන සහ ආතෝ සීකා. මීට අදාළ මේ කියන දේවලුත් මේ මෙතන නැහැ වෙන තැනක තියෙන්නේ නේ? නෑ එතන තියෙනවා මේ පොතේ නෑ. පොතේ නෑ. මේ වෙලෙදි මම මේ ඔක්කොම එලිකලා තියෙන්නේ. දැන් ගහන්න පුළුවන් නම් ඔක ඔන් කළා තේරිය කළා කියලා. කෙනෙක් ඔක්කොම දාලා තියෙන වීඩියෝ 200 ගන්නද? දාලා තියෙනවා. අය රූපයන් හරහා දුවන වහිනියලා දවස් ගානක් කිව්වා. මම 14 වෙනි සනහ කරේ. මේවා පොතක් තියෙන බව සමාජයේ නොදැනීමයි පළවෙනි වෙන්නේ. හරි නේද? සමාජය ගත කළා. ගත කළාට පස්සේ මේකේ උපාධිය ගන්න නමත්ත පොඩ්ඩක් පෙන්වන්න. පොඩ්ඩක් විතර ගන්නවා. ඔව්. ඉතින් මෙතන දිනා. ආ මේ තියෙන්නේ. ඕනිම කෙනෙක්ට මේ පොත අරගෙන බලන්න පුළුවන්. මෙහි තිබෙන සත්‍ය කුමක්ද කියලා. අපි ආදී හිතන්නේ මේනේ. පුරායිද රජේ පොතනේ. පොත. පුරායිද බලන්නේ රජේ පොත. ඔය ගන්න 1970 ගන්න මේව කරා ගන්න බෑනේ. ඔව්. නැත්නම් එකක් කිනවනේ කරා. අදාල මූලාශ්‍ර තමයි පොත් ගොඩාක් තියෙනවා. ඔව් ඔව් ඔව්. සාල පොත් ගොඩාක් තියෙනවා. මේ වලින් වන්නේ. මේ වන්නේ. ඔව්. මෙතනදී මම ඔබතුමාගෙන් ඊළඟට අහන්න කැමතියි. ඔබතුමා වැඩපිළිවෙලක් හදාගත්ත කිව්වා. හිතාගෙන හිටියකෝ මේ විදිහට වැඩපිළිවෙලක් පටන් ගන්නවා කියලා. මේ වැඩපිළිවෙල එකපාරම නැවැත්තුවා කිව්වා. මේ වැඩපිළිවෙල නවත්තන්න ඇයි ඔබතුමාගේ හිත කැඩුනේ කොතනින්ද? ඇයි මේ වැඩපිළිවෙල ඔබතුමා නැවැත්තුවේ? කොතනද කලකිරීමක් ඇති වුනේ? කලකිරීම නැතුනේ පිළියන්දල පැත්තේ ආපු ලංකාවේ විශේෂ ඉහළ පුටුවල ඉන්න කාන්තාව සහ මහත්තුරු හරහා වෙච්ච සිදුවීමක් එක්ක මට හිමන් වෙන්න වුණා. ඒගොල්ලන් හරහා සහ තවත් වෙනත් වෙනත් අනුකණ්ඩත් එක්ක මට හිමන් වෙන්න වුණා. කෑගල්ලේ නොවැම්බර් මාසේ 20 හිමන් කළාම ආවා දෙසැම්බර් 4 වෙනකම්. ඒ දවස් 14 ඇතුළත මාව බලන්න ආපු අය සහ මාව ආරක්ෂා කරන ගෙදර මගේ නෝනා ගාව හිටපු අය සහ ගණන් වශයෙන් කිව්වොත් කී දෙනෙක්ද හිටියේ? ගණන් වශයෙන් කිව්වොත් 3 දෙනා. නම් එකම කියන්න පුළුවන්. ඔබතුමා නැති වෙද්දි ගෙදර නම් එක කියන්න පුළුවන්. දැන්ට දෙන්නෙක් ඉන්නවා. අනිත් එක ළමයා ඉන්න පැය දෙකක්. අනිත් අය හැමෝම උනේ මේ ගෙදර ට්‍රේන් එක බලක් ගන්න. අත්ත කතාව ඒකයි. ඒක නිසා මගේ හදවතේ හිටපු අය සහ බොහෝ අය මම සම්පූර්ණම දැන් ආයි මගේ මුකුත් ලැබෙන්නේ නැහැ. මින් ඉදිරියට
ඒ තරමටම කලකිරීමක් ඇති වුණා. ඔබතුමා නැද්දවසල බිරිඳට තේ ටිකක්වත් හදලා දෙන්න කෙනෙක් හිටිය? බට්ටියක් උයලා දෙන්න, කෑම එකක් ගෙනත් දෙන්න. එහෙම හොයලා බැලුවද කවුරු හරි? කට්ටිය ආව ගියා හිටියා, මේවා කළා ආපුවා ඉන්නවා, බඩමුට්ටු ගෙන දීපුවා ඉන්නවා. නමුත් ඉතින් අපේ නෝනාවත් මේක දෙමින් අයින් කළා, මේකේ පාළු කළා. නෝනාව දිගුල පිටිපැත්ත ගෙනියන්නයි, කුලියා පිටිපැත්ත ගෙනියන්නයි, වෙන පැතිවල ගෙනියන්න කට්ටිය ලැහැත්තුණා. නෝනා කෙරෙම කියලා දෙනවා, කවුරු ගියත් මං යන්නේ නැහැ, මං තනින් ඉන්නවා. මොකද මගේ නෝනා මේ ලංකා ජීවිතේන කාටවත් බයත් නැහැ, ණයත් නැහැ. කනත් තිබුණා කුමාරයන් බුදියා ගන්න පුළුවන් කෙනෙක්. එතෙන්ට හුරු වෙලා තියෙන මොකද මායක වනාන්තරවල ගිහිලා වනාන්තරවල ඉඳලා. මොකද අපි යන්නේ දැන් මම මට ලංකාවේ ඕනේ වනාන්තරයක යන්න පුළුවන්. මාව කූමේකව කන්නේ. වෙනත් අයට යන්න බෑ, කෝමේ ලයින් ගැරන්ටි වෙස සත්තුව කන්න නෝනත් එහෙමයි. මට ඕන තැනක යන්න පුළුවන්. මං ඕන තැනක පැවිසි අතරම යනවා. දැනුත් ඔය ඕනෙම කැලෑව මම අත දාලා සුද්ධ කරනවා. මේ මගේ අද්දක කන්න දැනුත් ඔබතුමා බලන්නේ මේ අද්දවල දැලි. මේ කුණු ගොඩවල් ගොඩ ගහලා ගිරිසිය තියෙනවා. තාම ඊයේ සබන් දාලා හය පාරක් කරපුවා. මේ හය පාරක් හොද අද දෙපාරක් හොදත් පොල් තෙල් ගෑවා. බැරි තැන සිද්ධාර්ථ තෙල් ගාලා මේ තාම දැලි යන්නේ. මේක කියන්න ඕන. ඉතින් අර ඔබතුමා කිව්වා පතුරාජි මහත්තයෝ ඔබතුමා අතන නෙමෙයි ඉන්නවනේ කියලා. මම මේ කුණු ගොඩවල් ඇදලා දෙන්නකොට මං කිව්වා නෑ මෙතන නෙමෙයි ඉන්නවනේ, මම අඹරියක් ගහගෙන වෙලක අර ලොකු උදැල්ලක් අරන් ඉන්නවනේ කියන එක මං කිව්වල ඔබතුමා දුර කරගෙන කතා කරනකොට. ඔකයි ඇත්ත. මේ හට පවතින්නේ බොරුව මතනම් මම දාලා ඇති පෝස්ට් එකක්. ලෝකය පවතින්නේ බොරුව මතනම් බුදුරජාණන් වහන්සේලා කෝටියක් පහුණා මිනිසා බොරුව තුනම හරන් දේවි. ඒ නිසා මේ රටේ මිනිස්සු කැමති බොරුවට. බොරුව පස්සේ යනවා හෝගාල. මම උදාහරණ කියනවා, ඔබතුමාලා ඉපදිලාද නැද්ද කියලා මම දන්නේ නැහැ. මීවැල්ලෑවේ බෝධිය කියලා එකක් ආවා, ඒක පස්සේ කට්ටිය ගියා. බස්සලම් පොලිමේ ගියා. ජනාධිපතිතුමාට පාරවල් හදන්නවා ඒ කාලේ මේ මහත්තයාට. ඊට පස්සේ ආවා දොළුකන්ද කියලා කට්ට. මේ හැම තැනමනේ නිදන් හාරපු එක. ඊට පස්සේ සමහරු වැව්වලට පිරිත් කිව්වා. සමහරු ඊපදා බෝතල් ඇතුලේ නයි දාලා නාග චම්ප පෙන්නුවා. මොකද මුචලින්ද රජුරු කියලා. මේ ඔක්කොම බොරු. ධාතු ප්‍රදර්ශන කියලා රට පුරා කරන්නේ ඔක්කොම බොරු. මේවට වැල නොකැදී මිනිස්සු යනවා. මේ ඔක්කොම මිනිස්සු මිත්‍යාව ඉන්නේ. මිනිස්සු සත්‍ය හොයන්න කැමති නැහැ. ඒක නිසා තමයි අපේ ඉතිහාසයේ සුද්ධ සිංහිය ඉතිහාසයේ දවසින් දවස මේවා වෙනවා. වැහෙනවා මිසක් එළි වෙන්නේ නැහැ. එළි කරන්න හදන අයට බාධක සම්බාධක දානවා. රජය විසින් සම්බාධක දානවා. පැහැදිලි ඔබක් කියමින් කියන්නේ මහාචාර්ය රාජසෝමදේව මහත්තයාලා පුරාවිද්‍යා බලපත්‍ර තහනම් කළා. මේ රටේමයි දන්නවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අනුරාධපුරයේ ගෙඩිගේ කැලීම් වලවල් එහෙම පිටිම නගර සභාවේ කුණු දාලා වැහුවා. ඒවට පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙන්රදිනාන මහත්තයා කතා කළේ නැහැ. එයා දන්නේවත් නැහැ. අනුරාධපුරයේ නගරාධිපති දන්නේ නැහැ කුණු වල වහලා. කෙසේ කෙනෙක් වක් කියන්න කෙනෙක් නැහැ. අද රටේ වග කියන්න කෙනෙක් නැහැ. ජනාධිපති කියනවා මම මට අයිතියක් නැහැ කියලා, අගමැති කියනවා මට අයිතියක් නැහැ කියලා. පහුගිය කාලේ මොනේ ඒකනේ. මේ මම කිසිම කෙනෙකුට පස් ඡන්ද මම ලංකාවේ දේශපාලනඥයෙකුට ඡන්ද දෙන්න කෙනෙක් නෙමෙයි. මම ඔක්කොම හැඳිගාල යන්නේ කියලා මම අන්තර්ජාලය දාලා තියෙනවා. මේ සුද්ධයි ක්‍රමයේ වෙනස් කළා. අර පැරණි රජ ක්‍රමයේ අපිට ගේන්න ඕනේ. මොකද යටත් විදින යුගයේ බිහි වෙච්ච රටවල් මේ රටවල් ටික නිදහස ලැබුණට පස්සේ ආපහු ඒගොල්ලෝ පරණ ක්‍රමයට ගියා. ඉන්දියාව පාව ගියා. අපි ආයෙ එන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ වෙස්මිස්ලා පාර්ලිමේන්තු ක්‍රමය සහ බයිබලයේ තියෙන එක අයින් කළා. මේ උදාහරණයක් කියන්නේ මහත්තයෝ 7-8000 ඉන්න පුළුවන් අඩි 30-40-50-60 දිග මහා විශාල සෙල් ලිපි. දිගල ලියලා කතාවක් ලියලා පරපුරවල් ලියලා අවසානයේ ලියනවා අගත අනගත චතුදිග සකස කියලා. ආබාහු නාබාහු සතර දිගින් වන්න සංඝයාට කියලා දෙන පූජා කරලා තියෙද්දි දැන් තිබිද්දි වනාන්තරේ අද ලංකාවේ කිසිම බිස්සුන් වහන්සේකට මේ ගල්ලෙන් වලට ගිහිලා ඉන්න විදිහක් නැහැ. දවස් දෙක ඉන්නකොට පොලිසියෙන් ඇහැලා අරගෙන ගිහින් දානවා කූඩු වල. එහෙම නැත්තම් මේ වල පුරාවිද්‍යාවෙන් අවසර ගන්න ඕනේ. බිස්සුන් වහන්සේට පූජා කරපු ගල්ලෙනේ බිස්සුන් වහන්සේ කෙනෙකුට ගිහිලා ඉන්න පුරාවිද්‍යාව දෙපාර්තමේන්තුවේ වනජීවීකින් අවසර ගන්නවා. මොකද මේ தත්ත්වය? මේ தත්ත්වය තියෙන්න ඕනේ. මේ සුද්ධ විසින් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හොර නිදන් හරන බෙල් මහත්තයාට ලංකාවේ නිදන් හරන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බෙල් පාටිය. බෙල් පාටිය තමයි පස්සේ දෙපාර්තමේන්තුව කරන්නේ. මේ හොරරල ඉන්නකම් බෑනේ. දැන් මේ රටේ බිස්සුන් වහන්සේලාව පාලනය කරන්නේ බටහිර කතෝලික සභාවල් විසින් හදලා තියෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා තමයි පාලනය වෙන්නේ. අගත අනගත චතු දිස සකස කියලා ලියපු දෙන්නේ බිසුන් වහන්සේලාට ඉන්න අවසරයක් නැහැ. මට ඇහිලා මේ බිසුන් වහන්සේලා කියනවා මේ කතන්දරේ. ගල්ලෙනට ගිහිලා ඉන්න හදනකොට පුරාවිද්‍යාවයි වනජීවකයි පොලිසියලයි කියනවා. මොකද්ද මේ රටේ තත්ත්වය? සිංහල බෞද්ධ රටක් කියලා කියනවනේ. ඔන්න ඕක තමයි රටේ තත්ත්වය. ඔබතුමා අසරණ වෙලා ඉන්න වෙලාවේ ඔබතුමා ගාව හිටියේ 3 දෙනයි. හැබැයි ඊට කලින් ඔබතුමාට සමහර තැන්වලදී ප්‍රාඩෝ වලින් එහෙම ආව ඔබතුමා ගාව. අපෝ ජනාධිපති ලේකම්වරු ආවා. කෙලින්ම මත්කොම ගෙදෙට්ට ප්‍රාඩෝ ඉන්ටර්කෝල් වොල්වෝ ජනාධිපති නිල ලාංඡනය ගහගෙන ආවා.
ඇයිලා බොහෝ දේවල් වන්රාජපුරෙන් ගෙවල් දෙන්නම් අරෙන් ගෙවල් දෙන්නම් මෙහෙන් ගෙවල් දෙන්නම් කියලා මගේ පොත්පත් අරගෙන ගියා. හැබැයි ජනාධිපති කාර්යාලයෙන් මට ස්තුති කරලා ලිපි වල තියෙනවා ඒ පොත්පත් මම දීපුවට. ඊට හැද යන ලැබිලා නැහැ. ආපුවා ඉන්නවා. තව ඊට අමතර සෑහෙන මහත්තුරු ආවා. මහත්තුරු එනවා ප්‍රාණෝලින් ඇවිල්ලා මහත්තයා අර කහගන්න මේක අහගන්න කියලා. ඉතින් මම එතනට නැහැ. හැබැයි ඉතින් එහෙම කරන පිරිසක් ඉන්නවා මම ඒගොල්ලෝ දන්නවා. මමත් නුගේගොඩ මිරියානේ හිටිය අවුරුදු 22ක්. ඔය ගල්වල පාර තියෙන ගෙවල් ඔක්කොම මම දන්නවා. මම සිටි ගල්වල පාරේ මේකයි. ගල්වල පාර. ඒක නිසා. ජයරත්න පදරාජි 56 න් හත පළවෙනි පටුමාග කනත්ත පාර මිරියන් නුගේගොඩ. මේ කනත්ත පාරමයි අනිත් පැත්තේ ගල්වල පාර කියන්නේ. හරි හරි. ඔව්. මම ඒ කරුණු කාරණා මතු කර වෙනමකටවත් නෙවෙයි. මෙතුමා මේ සියලු නිදන් ගැන හෝ වේවා මේ පුරාවිද්‍යාව ගැන හෝ වේවා පුරාවස්තු ගැන මේ ඉතිහාස කතාව සියල්ලම දන්නවා. එතකොට එතුමාට තිබ්බනම් මේවා පාවලා දීලා මේවා එලි කරලා මේ නිදානියක් දෙකක් ගොඩගන්න එතුමාටත් පුළුවන්කම තිබ්බනම් හෝ එතුමා ඒ දෙක කරා නම් එතුමා මේවා විනාශ කරා නම් අද එතුමා මෙහෙම ඉන්න ඕනේ නැහැ. අද එතුමයි විරිණයි මෙහෙම තනි වෙලා මේ වගේ මම එද්දිත් මෙතුමා මේ වැඩක් කර කර හිටියේ මෙහෙම මේ තනියට කෙනෙක් හොයාගෙන අද බිරිඳගේ බිරිඳ අසනීප තත්වෙන් ඉන්නේ බිරිඳගේ ළඟ තියන්න කෙනෙක් හොයන ඔබතුමා විශේෂයෙන්ම අපෙන් ඉල්ලීමක් කරා කෙනෙකු පුළුවන් නම් හොයලා දෙන්න කියලා. ඉතින් මේ වගේ මට්ටමකට එතුමා වැටෙන්න ඕනේ නැහැ නේ. ඔය කිව්ව විදිහට නිධානයක් ඔබතුමාටත් පුළුවන් නේ නිධානයක් ගොඩ අරගෙන ඔබතුමාට මන්දිරයක් හදාගෙන නැත්නම් ඔය ආව වෙලාවක ඔබතුමාට කැමති වුණා නම් ඔය කිසියම් මොදේකට ඔය අර කිව්ව විදිහ ගයක් අරගෙන ඔබතුමාට සබබහසු ඉන්න තිබ්බා. නෑ මෙතුමා මේ පරිත්‍යාග කරේ මෙතුමා මේ රැක්කේ මේ රකින්න ඕනි දේ. ඒක මහා රාවණයන්ගේ දේ, මේ හෙළයන්ගේ දේ. ඒක එතුමා දිවිහිමියෙන් රැක්කා. ඒක දිවිහිමියෙන් එතුමා තමන්ගේ දේ කැප කරලා තමන්ගේ දේ සින්න වෙනකන් එතුමා මේ දේ හෙව්වා. හොයලා මේ දේ මතු પરම්පරාවට දායාද කරා. මං අහන්නේ ඔබෙන් එක දෙයයි. මේ දායාද කරපු දේවත් ගණ්ඩු උමනාවක් ඔබට නැත්තම් ඔබ ඉතිහාසය කියලා හොයන්නේ මොකද්ද කියලා ඔබේ හෘද සාක්ෂියෙන්ම අහලා බලන්න. මේ මං අර කිව්වාගේ නියම විදිහටම වැඩ කරන කෙනෙක්. ඒ නිසා හැංගි හොලා කරන කෙනෙක් නෙමෙයි. මේ ලංකාවේ ඉන්න කිසිම කෙනෙකුට මම බයක් නැහැ, ණයක් නැහැ. නමුත් හිරගෙදර ගියාට පස්සේ හිරගෙදරදී අපි අතර වෙනවා. ඒක වෙන කතාවක්, නීති කතාවක්. අද ඉතින් ඒක නිසා නීතියටත් වෙලා තියෙන දේ දන්නවා. ඒ නිසා නැවතත් ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේ වීඩියෝ එකේ තියෙන කිසිම දෙයක් ඉවත් නොකර ওই විදිහම දාන්න. ඒක පැයක් වුණත් කමක් නැහැ, පැය දෙකක් වුණත් කමක් නැහැ, කෑලි කපලා. මට ඉල්ලන්න තියෙන ඉතින් මේ දැන් මේ වෙලාවේ මට උවමනා කරන්නේ ඔයගොල්ලන්ට මේ රටට මගෙන් සේවයක් වුමනා නම් මේ ධනුස්කේ වීඩියෝ බලන රස සංඛ්‍යාත පිරිසගෙන් ශ්‍රාවණ රත්තුමා ගැන ඉතිහාසය හොයන පිරිස සහ බුදුහාමුදුරු ගැන බුදුහාමුදුරු ලංකපන කියලා ප්‍රකාශ කළේ මම. ඒ නිසා මගෙන් ඉදිරියට ඔයාලට සේවයක් වුමනා නම් මම දැන් කුලියට ඉන්නේ. මට මේ ගෙදරට වැඩට පිරිමි කෙනෙකුයි ගෑනු කෙනෙකුයි ඕන. නොවන උදව්වට බලන්න නර්ස් කෙනෙක් වගේ හෝ ඇටෙන්ඩන්ට් කෙනෙක් වගේ කාන්තාවකුයි අනිත් තැනවලට කාන්තාව පිරිමි කෙනෙකුයි ඕන. ඒ එන කවුරු හරි කෙනෙක් උයන්නත් ඕන. ඒ මගේ වැඩක් ගන්න ඕන නම් පුජ්‍යලිකව. සමත් වශයෙන් මගෙන් ඔයාලට වැඩක් ගන්න ඕන නම් ඔයාලා සංවිධානාත්මක එකතු වෙලා ලස්ස සංඛ්‍යාත පිරිසක් ලිපියක් ලියලා හරි අද ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිලා තියෙන හොඳම අවස්ථාවක් මේ අපේ ඉතිහාසෙ ගොඩනගන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැහැදිලිව දන්න බුදුහාමුදුරු ලංකාවේ කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා පැහැදිලිව දන්නවා. මොකද බණ්ඩාරකප් මහත්තයත් එකට වැඩ කරන නිසා මම මේ නංගන් එක කියන්නේ ආයි මට හංගන දෙයක් නැහැ. නංගන් එක කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක බණ්ඩාරකප් මහත්තයා වැඩ කරන නිසා හොඳ පැහැදිලිව දන්නවා බුදුහාමුදුරු ලංකාව පන්නේ කියලා. නමුත් තුමාලට බලපෑම් නිසා කියන්න අමාරුයි. නමුත් පුරාවිද්‍යා කොමෙන්ටරිස් කම මට දුන්නත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා විසින් හෙට හෝ ලබන සඳහා හෝ මම ඕනම දෙයක් පෙන්නනවා සාක්ෂි සහිතව. ඒ අදාළ තැනට ගිහලා පැයෙන් දෙකෙන් තුනෙන් විනාඩි පහෙන් පෙන්වන්න පුළුවන් දේවල් තියෙනවා. සීගිරියට ගියොත් සීගිරියේ මාලිගාවට ඇතුල් වෙන උමන්දොර ගල් යකඩ අඩි 6 යකඩ 4ක් අරගෙන ගිහලා හොඳ සද්දන්ත හමුදාවෙන් ළමයි 4 දෙනෙක් අරගෙන ගිහලා ඒ වහලා තියෙන ගල් කණු කල්ලාවෙලා උමන්දොර ඇල්ලලා මාලිගාව පෙන්වනවා සීගිරිය. ඇතුල් දෙන මාලිගාව. බඹරකට මහනුවර බඹරට ගියොත් මොකුත් කරන්න දෙයක් නැතුව නිකම් විනාඩියෙන් එතෙන්ට ගිහිල්ලා ඒ තැනට ගිහිල්ලා විනාඩියෙන් පෙන්නලා මෙන්න රත්තුතුනේ මාලිගාව කියලා ශිලාලේඛනත් එක්ක. ශිලාලේඛනේ සඳහන් වෙන්නේ මෙහෙමයි. පරුමක අනුරදස ධනේ ශිලපසදේ. බුදුහාමලගේ බාප්පගේ පුතා වෙච්ච අනුරාධ කුමාරය විසින් කරවපු රත්තුතුනේ ශිලා ප්‍රාසාදේ. රත්තුතුනේ කියලා නම් ඒක ලියන්නේ ශිලා ප්‍රාසාදික සෙල්ලිපි තියෙන තට්ටු තුන කියන්නේ මම දන්න හින්දා
මම දන්න නිසා මං එදත් දන්නවා අදත් දන්නවා හෙටත් දන්නවා ඒ නිසා පෙන්වන්න පුළුවන් ඕනෙම කෙනෙකුට අභියෝගයක් නෙමෙයි මං අභියෝග කරන්නේ නැහැ අභියෝග කළා මේ කාලේ නළුවල් මහා වංශ විකෘති කියලා අපේ ඉතිහාසය කියලා මේ මහා වංශ කියන්නේ පත්තපාල පචවත්තරුවන්නේ ඒක නිසා මෙන්න මේ කතාව ලෝකෙට දෙන්න ඕන නම් ජනතාව එකතු වෙලා අස්සලක් ගහලා හෝ ලස්ස සංඛ්‍යාත පිරිසක් ලස්ස 60-70ක් හරි අස්සම් කළා ජයරත්න පතුරාජි කියන පුද්ගලයාව පුරාවිද්‍යා කොමතාරිස් කරන්න කියලා ජනාධිපතිට බල කරන්න මට වමනා කරන සියලුම නිලතල විතරයි මට පරිච්චෙපා මට පරිපා පරි වමනා නැහැ මේ නිලය දෙන්න මට මම එලි කරනවා මාසයක් ඇතුළත ඕනම දෙයක් නෑ බ්‍රාහ්මණතුමාගේ සෙල්ලිපි දූලගේ සෙල්ලිපි අම්මලගේ සෙල්ලිපි කකුසල් බුදුහාමුදුරගේ සෙල්ලිපි කොණාගම් බුදුන්ගේ සෙල්ලිපි කාශ්‍යප බුදුන්ගේ සෙල්ලිපි ඊට අමතරව ගෞතම බුදුහාමුදුරු බැල හිටපු ඒ ස්ථානවල සියලුම ලේඛන සාහිත්‍යව මොකද මේ දැනුත් මේ පරිණිතල් මහත්තයාගේ පොතේ මේ ඔක්කොම තියෙනවා මේවා කියන්න තේරෙන එක්කෙනෙක්වත් නැහැ අද ලංකාවේ මම කියන එක ඉංග්‍රීසි දන්න එක්කෙනෙක්වත් නැහැ කියලා මේ පොත කියවන්න දන්න ඉංග්‍රීසි දන්නයි නැහැ එනිසා ඒක තමයි ඉල්ලීම ඒකට මේ වීඩියෝ එක හරහා ඔයාලට පුළුවන් නම් ඒක රාසි වෙලා මේ මාත් එකේ ක්ලාස් වෙලා නෙමෙයි ලස්ස සංඛ්‍යාත පිරිසක් අස්සලක් ගාලා ඔය Facebook පාටි දානවා වගේ ජනාධිපතිල ලිඛිත ඉදිරිපත් කරන මේ පුජ්‍යලයාට පුරාවිද්‍යා කොමතාරිස්කම දුන්නොත් මට නිකන් මාස දනවල දෙන්න කියන්නකෝ මට දැන් අමාරුයි වයසයි මේ දසුන් නැහැ කතා බහ කරන්න බෑ පැටලෙනවා මට නිකමට මිහිලෝට වගේ මාස දනවල පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්කම දෙන්න පරිපා සියලුම දේ ගන්නවා එතකොට මම රිමන් වෙන්න ඕනේ නැහැ මේ මේ නැත්තම් මට වෙන්නේ මේ 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 දඹුල්ලේ පොලිසියේ ඉන්න වෙනවා තේදෙනිය පොලිසියේ ඉන්න වෙනවා වගේ පොලිසිය ගන්න කියලා උසාවි ගන්න කියලා පස්සේ දැන් මොකද ලංකාවේ මා ලස්ස සංඛ්‍යාත පිරිස මට විරුද්ධව මාව හිර කරන්න නැදන්නේ විභජ්‍යවාදී සංගම් ඉන්දියානු පරණ සනාතන් එකතු වෙලා මාව හිර කරන්න නේද කොහේ හරි කාන්තාවක් ගෙනහලා දාලා දූෂණය කළා කියලා හරි මාව හිර කරන්න තමයි හදන්නේ ඒක තමයි ඇත්ත කතාව අන්නෝකයි අනිවාර්යෙන් මම මේ කතාව ඉවර කරන්න කලින් පුංචි දෙයක් ඔබතුමෙන් අහන්න කැමතියි. සමහරු කියන දේ ඔබතුම ඔය YouTube එකේ හරි Facebook එකේ හරි දාන දේවල් අනුව ඔබතුමාට පොඩ්ඩක් වැඩියෙන් කේන්ති යනවා. ඔබතුමා හරි අමුතු ඒවා දාන්නේ. මම මේ නිකන් අතිරේක ප්‍රශ්නයක් අහන්නේ. මේ මේව ගැනත් වචනයක් කියමුකෝ අපේ බලන කට්ටියට. ඔබතුමා ගැන මම හිතන්නේ අපි සම්පූර්ණ විස්තරය දුන්නා. මේක ගැන මම ඇහුවේ නැත්තම් නිකන් ඒතන හරි නැහැනේ. මම ඒකයි ඇහුවේ. මොකද්ද මේ ඇත්ත යථාර්ථය මොකද්ද මේ මේ කතාව? මම දැන් සමහර අය කියනවා මම කොනහල්ප කියනවා කියලා. සමහර අය කියනවා ගෙදෙට් වෙනාට බැන්න පන්නනවා කියලා. මම නම් එහෙම මගේ ජීවිතේ මම කුණහල්පයක් මේ කටින් කියලා නෑ මගේ ජීවිතේ මම කුණහල්පයක් කියලා නෑ මේ මගේ කටින් මම පාලි වචන නම් කියලා තියෙනවා එතකොට පිරිත් පොතේ තියෙන කුණහල්පනේ ඒක අපේ උනේ තේරෙන්නේ නැතුව මට කරන්න දෙයක් නෑ යේහි ධාරේ සම්තුට්ඨා වේසී ආසු පදිස්සති දිස්සති පරදාරේ සුතම් පලාබතු මුකන් කියන්නේ අම කුණහල්පනේ ඉතින් සිංහල තේරුවාම දැන් මම කිව්වම පාලියෙන් හාඳුනුකම සාදු සාදු කියලා මං කිව්වම කුණහල්ප කියනවා ඉතින් ඒක නිසා මම කුණහල්ප කියලා නෑ මේ පාලි වචන රඤ්ඤරාමනායක එහෙම නම් කුණුහල්ප කියන වීඩියෝ අන්තර්ජාලය තියෙනවා මම කුණුහල්ප කියන්නේ නැහැ අනිත් එක මේ මම හරි කැමති මේ මේ නිහඬව හොඳ කලාවේ ඉන්න මොකද මට මේ අන්තර්ජාලයේ කැපී පෙනෙන මාධ්‍ය කැපී පෙනෙන මට මේ අත්වලට සුදු යකඩ වලු දාගෙන සුර දාගෙන තව මොනවද මේ සුවස්තික ආධාර පළඳගෙන මේ මගේ ඇඟේ නූලක්වත් නැහැ ලංකාවේ විශ්වනාථය කෙනෙක් කියලා පිරිත්ක නෝලක් අන්න මේ අතේ බඳින්නේ නැහැ. මොකද මම පිරිත් කියන්නේ මොනවද කියලා දන්නේ නිසා. ඔය කිව්ව ගාථා වල පිරිත් වලට තියෙන්නේ. ඒක නිසා මං මට පිස්සු කියලා මේ සමාජ කතිකාව කලේ කවුරුවක් අන්න නෙමෙයි. පේරාදෙනි විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය හිටපු මලා හංගුරංගේ දීනනන්ද හඳුන ඊට පස්සේ එයාගේ ගෝලෙක් විදිහට මට ගහන්න ආපු මේ හැබැයි විපස්සනා ආන්දරසින් තමයි මේ අන්තර්ජාලයේ ගොඩාක් දේවල් මේ තියෙන මේ මේ පිටුවේ මේ පොතේ මේ සෙල්ලිපි කියන දලාර පහසු කරන පොතේ 25 වෙනි පිටුවේ මම අභියෝග කළා දෙනවා ආචාර්ය හඟුරංගේ දිරන්ද හිමියනි අකුරු ඉගෙනගෙන සෙල්ලිපි කියන පුරුදු වෙන්න කියලා. මට කේන්තියක් නැහැ. ඒක කියන්න එපා. මම සියලු ආසාවල් අතහැරලා මේ කියන්නව රාගදේශ මොහ අතහැරලා මම ඉන්නේ. ඉතින් නිවන් දකින්න කතාව සහ ලෝකෝත්තර ගමන කියන එක වෙන කතාවක් මම නිවන් දකින්න කැමති නෑ නැවත නැවත ඉපදිලා තව ආත්ම රස ගන්න ගියම් බුදු වෙනවා කියලා මම ලෝකෙට කියලා තියෙන නිසා දැනට අන්තර්ජාලය සහ ලෝකයේ අය මං කුණුහල්ප කියනවා කියලා කියනවා
මම නම් එක කුණුහරුපේ වචනයක් කියලා නැහැ. අපේ විශ්ව සාහිත්‍ය සිංහල පාලි සංස්කෘතවල තියෙන වචන මම භාවිත කරනවා. ඒවා සිංහල පරිවර්තනය කරාම සමහර කුණුහරුප කියලා කියනවා. අපිට ඒක කරන්න දෙයක් නැහැ. දැන් අර චීන එක පාර ගහන පුක කාලාවට කිලෝමීටර් 65යි කියලා. මම ඉතින් පෝස්ට් එක මට මිස් කෙනෙක්ව මම දානවා විහිළුවට. ඒ සත් ඒ ගමේ නමනේ පුක කාලා කියන්නේ. දැන් ලංකාවේ මේක නොහුරු වචනයක් නෙමෙයි. අපේ ලංකාවට එන වචනයක්නේ. අරේ ගමක නම පුක කාලා. මෙහෙ කිව්ව ගම වෙන එකන්නේ. ඒකයි මේ කතාව. මේ භාෂාව හසුරුවීම සහ දැන් ඉංග්‍රීසියෙන් මොනවා හරි දෙයක් කරලා වුණාට පස්සේ ලැප්ටොප් එකේ ඕකේ කියලා අකුරු දෙක වැටෙනවානේ. මොකද්ද ඕකේ කියන්නේ මහත්තයෝ? මොකද්ද ඕකේ කියලා කියන්නේ? හරි කියනවාද? ඔක දෙමළෙන් ඕකේ කිව්වම මොකද වෙන්නේ? අන්න මෙන්න මෙතනයි ගැටලුව තියෙන්නේ. දැන් ඉංග්‍රීසියෙන් ඕකේ කියලා ලැප්ටොප් එකේ වැටෙනවානේ මුළුවල වැලක් කරනකොට ඕකේ කියලා ඉන්ටර්නෙට් වල වැල කරනකොට ඕකේ කියලා ඉංග්‍රීසි අකුරු දෙක. ඒක ඉංග්‍රීසියෙන් කිව්වම ඕකේ කියන්නේ හරි කියලානේ. මේක දෙමළෙන් කිව්වොත් ඕකේ කියලා මුලට අම්මා කියලා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? අම්මා ඕකේ කිව්වොත් එහෙම කොහමද වෙන්නේ? ඒක මෙන්න මේ භාෂාව හඳුනා නොගැනීමේ ගැටලුවක් තියෙනවා. නැත්තම් මම කුණාට කියන්නේ පැහැදිලිද කියන එක? හරියට හරි. දැන් මේක අහුවත් කියයි මෝ අම්මා ඕකේ කිව්වා කියලා. දෙමළාගේ මේක අදාළ නැහැ. මේ භාෂාව හැසිරෙන ආකාරයේ විවිධ භාෂාවල් වලට මට ඕන තරම් කුණාට කියන්න පුළුවන් මේ කියන ඒවා සංස්කෘතෝලි. එතකොට තේරෙන්නේ නැහැනේ. මේ කියන ඒවා කුණාට නෙමෙයි. ශරීරයේ තියෙන අවයව වලට කුණුහරුප කියලා જાතියක් නෙමෙයි. ශරීරයේ තියෙන අවයව නහයට නහය කන ඒ තියෙන අවයව වලට තියෙන නම් නැතුව කුණුහරුප කියලා જાතියක් මේ ලෝකේ නැහැ. ඒක කියන්න ඕනේ. ඉතින් ඕක තමයි කතාව. මෙතුමත් එක්ක සාකච්ඡා කරද්දි මට දැනෙන දේ එතුමා පරිණතයි. එතුමාට දැනුමක් තිබෙනවා. මේ පරිණත බව තේරුම් ගන්න අපේ සමාජය තාම පරිණත නැහැ. මේ සත්‍ය අපි ලංකාවට එලි කරන්න ඕනි. මෙහි මුල කොහෙද? මේ දේවල් හොයාගත්තේ කොතනින්ද? මෙතුමා මේ දේ වෙනුවෙන් වින්ද දුක සහ මෙතුමා අද ඉන්න තැන. මේක තමයි ප්‍රශ්නේ. ඒතර මේ ඉතිහාසය වෙනුවෙන් ඕනේ කැපකිරීමක් කරන්නම්, අපි ඕනේ පරිත්‍යාගයක් කරන්නම් කියලා ධනුෂ් බ්ලොග් සරහා අපිට කමෙන්ට් කරන ඔබෙන් අපි ඉල්ලීමක් කරනවා. අපිට කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේ දේ වෙනුවෙන් කැපවිච්ච තමන්ගේ ජීවිතය කැප කරපු මෙතුමන්ට අපි මේ වගේ පුද්ගලයන්ට ඉස්සල්ලාම දේවල් කරලා ඉන්න ඕනේ. ඒක තමයි අපේ කෘතගුණ සැලකීම. මේක තමයි අපේ වැඩිහිටියන්ට කරු කිරීම. ඒ දේ කරන්නේ නැතුව අපි මෙතනින් එහාට කතා කරලා වැඩක් නැහැ. මෙතනින් එහාට මෙතුමාගේ දෙයක් අපි වීඩියෝවක් දානවා නම්, ඔබට දානවා නම්, ඒ දේ දාන්නේ මෙතුමා කිව්ව මේ දේවල් ටික සිදු වුණොත් විතරයි. එහෙම නැතුව මමත් තීරණය කරනවා අපි සමාජයට දෙයක් දීලා වැඩක් නැහැ කියලා. ඒකයි ඔබෙන් කරන ඉල්ලීම. ඔබ මේ හෙළය වෙනුවෙන් උනන්දු වෙනවා නම්, ඔබ මේ හෙළයට ආශ කරනවා නම්, මේ ඉතිහාසය ගොඩ ගන්න ඕනි කියන තැන ඔබ ඉන්නවා නම්, සුද්ධ යට ගැහුව මේ ඉතිහාසය ගොඩ දාන්න ඕනි කියන තැන ඉන්න ලේකා කියන නියම යක්කෙක් නම්, නියම හෙළයෙක් නම් ඉදිරිපත් වෙන්න. මෙන්න අවස්ථාව. මෙතුමා ඉල්ලීමක් කරනවා. මෙතුමා මේ සියල්ල දෙනවා. එක විනාඩි පහයි යෝනි. පුංචි දෙයයි වෙන්න ඕනි. ඒ දේ එතුමාට ලබා දෙනවා නම් ඒ අවශ්‍ය සියලුම අවශ්‍ය වරප්‍රසාද ටිකට නෙවෙයි එතුමා පඩියක්වත් ඉල්ලන්නේ නැහැ. එතුමා කිසිම වේතනයක් වැටුවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමා ඉල්ලන්නේ ඒ අවශ්‍ය බලතල ටික. ඒ වෙන මොකටවත් නෙවෙයි. එතුමාට ගිහිල්ලා රිමාන්ඩ් වෙන්න බෑ. පොලිසිය ගන්න රස්තියාදු වෙන්න බෑ. මොකද මේක ලේසි පහසු විෂයක් නෙවෙයි. මේ විෂය හරහා කොටු කරන්න, වට කරලා අන්තිමට හිර කරන්න පුළුවන් තැන් අපමණයි. ඒ හින්දා එතුමා බැටකාලා තියෙනවා. ඒ හැම දෙයකින්ම බැටකාලා ජීවිතේ කලකිරලා ඉන්න වෙලාවක තමයි එතුමා කරන්නේ මේ දේම. අවසාන වශයෙන් මේ දේ දෙන්නම් මේ ලංකාව වෙනුවෙන්, මේ දේ දෙන්නම් මේ දේ උනන්දු වෙන කට්ටියට, මේ දේ දෙන්න එක විනාඩි පහයි යන්නේ. මේ සියල්ලම සාක්ෂි සහිතව දෙන්නම්. එතුමා ඉල්ලන දේ ලබා දෙන්න. එහෙම වුණොත් මේ පුරාවිද්‍යාව කියන එකට හරි තේරුමක් එයි. හරියට පුරාවිද්‍යාවක් කියන එක ලංකාවේ ස්ථාපිත වෙයි. අපිට ගිහිල්ලා vlogs කරන්න, අපිට ගිහිල්ලා කැලෑවල ගිහිල්ලා, අපිට ගිහිල්ලා ඔබට පෙන්වන්න දෙයක් නැති වෙයි. මොකද මේ සියලු දේවල් එළි වෙනවනේ. එළි වුණාට පස්සේ මේ සියලු කතා එළි වුණාට පස්සේ ආය අමුතුවෙන් අපිට ගිහිල්ලා ඉතිහාසයක් හොයන්න දෙයක් නැහැ. මේ සියලු දේවල් එළි වුණාට පස්සේ ඒ දේ තමයි අපි ඉල්ලීමක් කරන්නේ. ඒ දේ වෙනුවෙන් කැප වෙන්න කැමති පුද්ගලයන්ට ඉදිරිපත් වෙන්න නියම අවස්ථාවක්. එච්චරයි මම කියන්නේ. එතුමාගේ අවසන් කැමැත්ත ප්‍රකාශ කරා. අපි තව දවසක පැමිණෙනවා. මේ වගේම හරවත් වැඩසටහනක් කරගෙන එනවා. හැබැයි අපි බලනවා මේ ඉල්ලීම් වලට සාධාරණයක් ඉටු වේවිද කියලා. මම හිතන්නේ ඔබතුමත් බලන් ඉන්නේ ඒ වෙනුවෙන්. ඒක තමයි එතුමාගේ අවසාන තීරණේ. බලමු ඒ දේ ඉටු වෙයිද. මෙච්චරකට අපිට කමෙන්ට් කරනවා වගේ, මේ ඉල්ලනවා වගේ, ඉතිහාසයට ආදරය කරන හෙළුව ටිකක් මේ ලංකාවේ ඉන්නවාද කියලා අපි බලමු. ඔව්, තවත් තව විනාඩියක් දෙන්න. මම පොත් 56ක් ලියලා තියෙනවා. කවුරකට අමතක කරන්න එපා. ඒවා හොයලා බලන්න. ඒවා අස්ථානගත වෙලා තියෙනවා නෙමෙයි. ඒවා වෙන වෙන අයගේ ලං වලින් තියෙන්නේ. බුදුසන්න පත්‍රයෙන් සහ දිවයින්ට පත්‍රවල ලිපි 10000 ගාන ලියලා තියෙනවා. ඒ ලිපි කියවන්නේ 2004 5 6 7 4. මේ මගේ ලිපි කිසි දෙයක් නොකියපු අය මට බොහෝ අපහාස කරනවා. ඉතින් ඒක නිසා දයාබර ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එක බලලා ඔයා කරන දෙයක් කරන්න. මේක මේ ඔය පිස්ස කියලා ආයෙ ලියන්න එපා. පිස්ස කියලා ලිව්වට පස්සේ මොකද එළි වෙන්නේ නැහැ. ඒකයි වැඩි. හරියට හරියට.
එච්චරයිදීම ආයි නැවත තවත් උනම් පෙන්වන්න මේ දැන්ට මෙච්චරයි තියෙන්නේ මේ ලිපි දාස් ගණන් තියෙනවා ලියපු ඒවා ඒක නිසා මේ ඒක නිසා මේ අනිවාර්යෙන් ඉල්ලීමක් කරන්නේ දැන් අපේ අරමුණ මේ හෙළ ඉතිහාසයේ ගොඩ ගන්න නම් අපි හැමෝම එකතු වෙන්න ඕනේ හේතරක් දැන් නෙමෙයි මේ මම මට මේ අහම්බෙන් අමේ දෙනත කියලා පත්තරයක් තියෙනවා ප්‍රංශයේ එතකොට මේ පත්තරයෙන් මේ 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 මාළු කතාවක් තියෙන මගේ ලිපියක් මේ ප්‍රංශයේ ඉන්න නායක හාමුදුරුවෝ මගෙන් අවසරත් නැතුව මවුබිම් පත්තරේ අවසරත් නැතුව උන්වහන්සේ පල කළා තිනවා ඒ රටේ මේ ප්‍රංශයේ කියන රටේ මේ මට පොතක් ආවා කොහමාරි එතුමගේ උන්වහන්සේගේ ලේපන් කියන මට එව්වා මේකේ මේ හොඳ ලස්සන කතාවක් පළවෙලා තියෙනවා මේ තියෙන්නේ මේකේ ඒක විශේෂ දෙයක් මේ තියෙනවා මේ මෙයා දන්නේ නැහැ කවුරුවක් අ මේ පත්තරේ දෙනස ප්‍රංශයේ පළවන ප්‍රථම සිංහල පුවත්පත 2012 මැයි ජුනි කලාපය මේක මේ තියෙන සමාජයේ දේපල පෙරාත්මයේ දියණියට ලියාදුන් ජයරත් මහතාගේ කතාව කියලා මේ ලියා තියෙන මේ මේ කියන්නේ මගේ කතාව මේක ඇතුළේ මහා කතාවක් තියෙනවා ඔව් දැන් මේ පත්‍රය අරගෙන දාලා තියෙනවා උන්වහන්සේ ප්‍රචාරය කරන්න ඒ වගේ ලිපි මං ගැන බොහෝ අය වෙනම ලියා තියෙනවා ඉතින් ඔය කෝට්ටේ ඒ කාලයේ රවි කරුණායක මහත්තයා කාලයේදී ඔය කෝට්ටේ සංග්‍රහයක් කරලා තියෙනවා මේ ඒකේ ඒ සංග්‍රහයේදී මේ ඒ කතෘවරයෙක් මම දන්නේ නැහැ කවුද කියලා වත්තෙන්ම මේ ලියලා මං ගැන ඉන්ටර්වයුව කළා කෝට්ටේ අභිමානවත් පුරුෂයා කියලා පත්තරේ නම පුරවැසි පුවත්පත අභිමානවත් රටක අභිමානීය කෝට්ටේ ඒකෙදි මේ නගරාධිපති කොමලම කොහේ ඉන්නවා මේකේ තියෙනවා මේ කෝට්ටේ අභිමානවත් පුරුෂයා කියලා මේක කවුරක්වත් දන්නේ නැහැ මම මේ කීවේ ඒකයි මේ තවත් මේ ඉදිරියට කතා කරන්න කිව්වොත් ඉතින් මේ තියෙන මහත්ය බලන්න කොලියලා මේ මේ ඔව් කෝට්ටේ අභිමානවත් පුත්‍රය යක්කු කියලා જાතියක් නෑ හුඟ ඉස්සර ලියපුවා ඉතින් ඒ වගේම තව එකක් කියන්න මේ රාවණ ඉතිහාසයේ කතා කරන බොහෝ අයගේ ප්‍රකාශයන් සහ පොත්පත් ලියකියෙමදී මගෙන් අවසර අරගෙන ලිඛිතව ලියපු බොහෝ ලංකාවේ කතුවරු ඉන්නවා ඒගොල්ලන්ට ඒ හරහා ඒගොල්ලෝ යනවා මම ඉතින් අපහාස කරන්නේ නෑ ඒ නිසා මේ මට පිස්සු කියලා කියන්න එපා ඔය හුඟක් අය ලියපු කතුවරුගේ මගෙන් අවසර අරගෙන ගත්ත ලිපි ලේඛන ඔක්කොම මං ගාව තියෙනවා ඉතින් ඔක්කොම මම මැරිචිලා සමාජගත කරන්න කියලා මම අදාළ ළමයි දෙන්නට දීලා තියෙනවා එතුමාගේ අවසාන ඉල්ලීම ඒ වචන එතුමාට පාවිච්චි කරන්න එපා මොකද ඔබ සමහරක් විට මහා රාවණයන් ගැන පොත් කියවලා ඇති ඒ සමහරක් විට ඒ විස්තර එතුමා ලබා දීලා ඇති ඒවා එතුමා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා නැති වුණත් එතුමාගේ කරන අවසාන ඉල්ලීම මවත් ඔබෙන් කරන්න කැමතියි මෙච්චර දෙයක් මේ හෙළයන් වෙනුවෙන් කරපු එතුමාට ඒ විදිහට කතා කරන්න එපා අපි ඔක්කොම මේ හෙළ ඉතිහාසය ඕයි නම් අපි ඔක්කොම එකමුතු වෙමු එකමුතු වුණොත් අපිට මේක ගොඩ ගන්න පුළුවන් එහෙම නැතුව අපි කල්ලි කල්ලි හැදුනොත් එහෙම මේකත් නිකන් අර දේශපාලනේ වගේ වෙනවා එක එක තැන් වලට කල්ලි කොටු වුණාට පස්සේ මේක ගොඩ ගන්න බෑ ඉතින් මෙතුමත් එක්ක මේ මෙතුමා ගත්ත ඒ දැනුම ඔබට දායාද කරගන්න ඕන නම් ඒ කිව්ව විදිහට ඒ කරපු ඉල්ලීම් ටිකත් එක්ක අපි ඒ ගමන යන් කියන ආරාධන කරන ගමන් අර ඉල්ලීම මමත් ඔබෙන් කරනවා ඒ වචනේ පාවිච්චි කරන්න එපා මොකද අපේ වැඩිහිටියෙක් අපේ රටට දායාද කරපු පුරාවිද්‍යා ගවේෂකයෙක් එතුමා තමන්ගේ ජීවිතේම සියල්ලම කැප කරලා අද මෙහෙම කුලියට ගෙදරක ඉන්න වෙලා තියෙන්නේ රට වෙනුවෙන් දෙයක් කරලා එහෙම කෙනෙක්ට ඒ වචනේ පාවිච්චි කරන්න සම්පූර්ණ මේ ලංකාවේ ඉන්න ජනතාවට සෙල්ලිපි කියවන පතල්ලි මේ මම ඒකයි මෙල කවුරක් කියලා නෑ ලංකාව. එහෙම දීපු කෙනෙක් ඉන්නවා නම් ඉදිරිපත් වුණාට කමක් නැහැ. ලංකාවේ සමස්ත ජනතාවට සෙල්ලිපි කියවන පොතල් නෙමෙයි මම. ඒත් ඔබතුමා ගාව තියෙන අර කෝකකත්වයේ මුකුත් නැතුව මේ දැනුම දෙන්න ඕනේ. කෝටි ගානක මම මේ පොත් ලස්ස ගානක් ගහ මම ගහ මම නොමිලි දුන්නේ මේ ඔක්කොම. ඔව්. කිසිම කෙනෙක්ගේ මේ පොත් විකුණලා සල්ලි අරන් නැහැ මම. ඒකයි ඔබෙන් මේ ඉල්ලීම් ටික කරන්නේ ඒකයි මං හිතන්නේ මේ වීඩියෝ එක බලන බුද්ධිමත් ඔබට වැටහෙවි දැනෙවි අපි කිසියම් මොදුරකතනංකයක් මේ සඳහන් කරාට කමක් නැද්ද ඔබතුමාට සම්බන්ධ වෙන්න කැමති මේ ඔබතුමා මේ කියන දේවල් ඉල්ලීම් ඉටු කරන්න කැමති කාට හරි ඉදිරිපත් වෙන්න එහෙම කැමති නම් අපි දුරකතනංකයක් දුරකතනංකය සහ මගේ දුරකතනංකයයි ඔව් මේ පරණ දුරකතන බෝන් එක වැඩ කරන්නේ නැහැ දුරකතනංකයයි ගෙදරටන පාරයි ඔක්කොම අන්තර්ජාලය දාලා තියෙනවා දාලා තියෙනවා දැන් මේ මගේ නම ජයරත්න පදරාජ් කියලා ගහපු ගමන් ගෙදරටම එන Google Map එක දාලා තියෙන්නේ. ඔව්. මගේ ගමටම එනවා ගේට අල්ලපු කුඹර ගාව නවතින්න පුළුවන්. ඔව්. එතනින් කායින් හරි යවුවා නම් අනිවාර්යෙන් එයා පෙන්නනවා ගෙදරන්න කියලා. ඒක පෙන්නනවා. තාම පාර හැදිලා නැති හින්දා. ඔව්. ඒකත් ආ විදිහේ 3-4 පාරක් කරනකොට හරි ආවි. ඊළඟට දුරකථන අංකෙ අන්තර්ජාලය දාලා තියෙන්නේ මේ. ඔව්. අපි නැවතත් අපි වීඩියෝ එකක් දාන්න දුරකථන අංකෙ. 0.70 390 28 35.
ඉතින් මේක නම්බරේ තමයි කියලා මේ නොදන්නා මේ මට මේ කතා කරන්න එපා මම ෆෝන් එක ගන්න නැහැ මේ වෙන ළමෙක් ගන්න මම කතා කරන්න නැහැ මොකද මට කයක කතා කරන්න උම නැහැ අනිවාර්යයෙන් නිකමුර නිකම් මේ මේ කතන්දර අහන්න අපිට උදව්වක් කරනවා නම් උදව්වක් කරන්න එච්චරයි එච්චරයි ඒ ඉල්ලීම තමයි කරන්නේ අර වචනේ පාවිච්චි කරන්න එපා එතුමාට ඒ වෙනුවට ගෞරවයක් එතුමාට අවශ්‍යයි සමාජයෙන් ඒ ගෞරවය ඇතිවිය යුතුයි ඒ වෙනුවෙන් තමයි අපි මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ ඒ වෙනුවෙන් ඔබ එකමුතු වෙන්න එකෙක් වගේ නැගී සිටින්න මේ හෙළ ඉතිහාසය වෙනුවෙන් කියන ඉල්ලීම මම එතුමා ළඟ ඉඳන් ඔබෙන් කරනවා එමනම් ආයිබෝවන් ඔබතුමාටත් දෙවෙනි ස්තුතිවන්ත වෙනවා මේ අපි ආව ගමනේදී පිටිපස්සෙන් ඉන්න මේ පිරිස එතකොට මම මෙතුමත් එක්ක මේ කරපු සාකච්ඡාවට මේ සියල්ලෝම පුංචි හරි දායකත්වයක් ලබා දීලා තිබෙනවා මේ සියල්ලෝන්ගෙම එකතුෙන් තමයි මේ ටික අපිට අරන් එන්න පුළුවන් වුණේ මං හිතන්නේ වචනයක් කියන්නද අජිත් මහත්තයාට අජිත් මහත්තයා දීර්ඝ ආවෙලින් ඉඳන් සාකච්ඡාවක යෙදුණා සාකච්ඡාවක ඉඳලා විස්තර ගවේෂණය කරා අජිත් මහත්තයයි අපි මේ ආවේ මේ දේ අනිවාර්යෙන් රටට කියනවා කියන අරමුණේ ඔබතුමාට කියන්න තියෙන මොකක්ද අජිත් මහත්තයා මම මේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ධනුෂ් ලොක්සුදරහා මේක ප්‍රචාරය කර මෙතුමාට මෙතුමාගේ තියෙන ගැටළු සාගතයන් निराකරණය ගන්න කරගන්න මේක ඉදිරිපත් කිරීම ගැන අපි යකු කවුරණ මණ්ඩක පදනම හැටියට මගේ සභාපතිත් මම ගිහි අනුශාසක හැටියට මේ ස්ථානට ආවේ අපි ජයන්තපති ආරච්චි මහත්තයාගේ තියෙන හෘදයාංගම සෙනෙහස නිසා එතුමාට වන අසාධාරණ නිසා එතුමාට වෙලා තියෙන අසාධාරණේ සමාජගත කරලා සාධාරණයක් ලබා ගන්න වැඩපිළිවෙළක් සකස් කරගන්න එතුමාගේ අදහස් අනුව ක්‍රියා කරන්න අපේ හේතු මතයට අපි කර වැඩ කරන්න හොඳ නැහැ පුද්ගලයෙක් වෙනුවෙන් අපි වැඩ කරනවා නම් පුත්ලයා ඒ පුද්ගලයාට අපකීර්තියක් නොවන හැටියට අපේ ඉදිරි ගමන යන්න අවශ්‍ය කරනවා. ඉතින් අපි මේ ස්ථානයේ මේ කරපු සාකච්ඡාව අපේ සියසින් දැක්කා. අපි එතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමාගේ හදවත ගැස්ම අපි අඳුරගත්තා. එතුමත් එක්ක මේ ඉන්න රත්තරම් මිනිස්සු මේ විශේෂමන්දලද මෙතුමා තමයි මුලින් ඉඳන්ම අපිත් එක්ක සාකච්ඡා කරලා මේ සියල්ල අද බදුල්ලි ඉඳන් ආවේ මගේ ගමේ. එතකොට ඒ වගේම තව අපේ මේ මෙතුමාට සම්බන්ධව එතුමාගේ මේ සුවදුක් බලන ආදරණීය බිරිඳින්න මේ පැත්තේ මේ සියලු දුක විඳ දරාගෙන හැම තැනකදීම hina වෙලා මෙතුමට හයියක් වෙන අදත් මෙතුමට හයියක් වෙන එදත් හයියක් වුණා අදත් හයියක් වෙන ආදරණීය බිරිඳ මේ ශක්තිය නැත්තම් මෙතුමට මේ ගමන එන්න බෑ මොකද මම අපි මුලින්ම කිව්වා අද එතුමට ඉතුරු වුණේ තමන්ගේ ආදරණීය බිරිඳ විතරයි එදත් හයියක් වුණේ ආදරණීය බිරිඳ අදත් එතුමා ළඟ ඉන්නේ මොන ප්‍රශ්නාවත් එතුමා ළඟටම වෙලා ඉන්නේ ආදරණීය බිරිඳ ඒ ආදරය නේද ඒක මාර ශක්තිමත් බැඳීමක් ඒ බැඳීම අපි දැක්ක අපේ ඇස්වලට කඳුළු ආවා ඒක තමයි අවශ්‍ය වෙන්නේ ඔව් ඒ වගේ මම කියන්න කැමති ධනුෂ්ක මහත්තයා ඔබතුමා මේ කාලාන්තරයක් තිස්සේ ගත්ත උත්සාහයත් තමයි මෙතුමාලගෙත් අපේ ප්‍රෞඪ ඉතිහාසයත් මේ මෙතුමා මතු කරන ඉතිහාසයත් අපේ තියෙන ඉතිහාසයත් ගෙන හර දක්වන්න කරපු කාර්යයන් ඒ වගේම මෙතුමා ඒ වෙනුවෙන් දක්වපු අප්‍රතිහත ධෛර්යය ඈ එතකොට අද මේ වෙනකොට අපිට මහාවංශය කියන එක බොරු වෙලා තියෙනවා මම ඔබතුමත් එක්ක මීට ඉස්සෙල්ලා කතා කරා විජය අවලමේ ආවයි කියලා. මම ඒක කිව්වහම මට ගොඩාක් දෙනෙක් පිස්සා කියලා බැන්නා, බූරුවා කියලා බැන්නා. අද මේ දේ ඇත්තයි කියලා ඔප්පු කරන්න අපිට සමාජගත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට අපි මේ විජය, එතකොට මෙහෙම නැත්තම් මේ පටෝන වෙන වෙන වට්ටෝරු සියල්ල බොරු කළා. සාවස්තු දෘෂ්ටිය සියලු දේ නිවැරදි ලෙස දැකීම ආරම්භ කරන්න මේක ආරම්භයක් වෙන්නයි කියලා මම අපේ ලංකාවාසී හෙළයන්ගේ ඉල්ලා හිටිනවා මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉදිරි කටයුතු කරන්න මේකත් එක්ක බැඳෙන්න බැඳිලා වචනෙන් නෙමෙයි ක්‍රියාවෙන් සියලු දේ ඔප්පු කරන්න මෙතුමට අනේ බොහොම ස්තුතියි කියලා වැඩක් නෑ මේ වෙලාවේ කරන්න ඕනේ එතුමට අපි අපේ අපි සම්මා සම්බුතියන් වහන්සේට අපි පළවෙනියට ගෞරව කරන්නේ අපි දෙවෙනියට අපේ රටේ සක්විති රජතුමාට ගෞරව කරන්නේ ඒ වගේම අපේ දෙමව්පියන්ට අපි ගෞරව කරනවා මම ගෞරව කරන්නේ මේ ලෝකේ අපේ බුදුහාමුදුරුවෝ කියපු ඒ පළවෙනියට පහළ වෙච්ච ඒ පළවෙනියට පහළ වෙච්ච ඥාතියට මගේ අම්මා ඇති වුණෙත් මගේ තාත්තා ඇති වුණෙත් එතනින් ඒ වගේ මේ අපේ තාත්තා කෙනෙක් මේ ඒ තාත්තට කරන ගෞරවයක් මේ අම්මට කරන ගෞරවයක් හැටියට ඇඟට අරගෙන ඈ යක්කලේ නැගිට්ටවලා මෙතුමට ඒ දේ කරන්න ඉදිරිපත් වෙන්න කියලා මම බගෑපත් ඉල්ලීමක් කරනවා යකු කවුරාන මණ්ඩක පදනම වශයෙන් අපේ පදනමේ ඉන්න සෑහෙන දෙනෙක් මේකට බැඳිලා රට රටවල් වල ඉන්නවා ඒ අයට මම ආරාධනා කරනවා අපේ පති ආචාර්ය මහත්තයා වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන්න කියලා මේ අවස්ථාවේදී අනිවාර්යෙන් ඒත් එකම අපේ ඉන්නවා මේ ශ්‍රී ලංකාවේ ජනතාවටත් සියලු දෙනාටත් පුංචි පරිණිඩියක් දෙන්න තියෙන ඒ වගේම විශේෂයෙන් මෙතන දැන් මේ රූපරාමු තුල නැහැ නමුත් ස්තුති කරන්න ඕනි පිරිසක් ඉන්නවා ඇතුළේ ඉන්නවා අපේ චරිත් රවින්දු ඒ වගේම මෙතන දැන් නැති වුණත් අපේ චමීර ඒ වගේම ලාල් මහත්තයා ගොඩක් අය ඉන්න මේ නම් නොකිවේ නමුත් ගොඩක් අයට ස්තුති අපිට මේ ගමන යන්න අපි මේ යන්නේ ඇත්ත වශයෙන් කිව්වොත්
මේ හෙළ ඉතිහාසය ඇත්තරම අපිට නිලය දලය ධනය බලය වැඩක් නෑ. නමුත් සත්‍ය කොතැනකද යන ගමන ඔස්සේ ඇද්දින් සියලු දේ අපි එලි කරන්න සූදානම්, කිසිම දෙයකට යටත්ම නොවි. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා සමස්ත ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම එක කොඩියක් යට එකතු වෙලා මේ ගමන යන්න අපිට උදව් කරයි කියලා. ඒ වගේම විශේෂයෙන් ස්තුති වෙනවා ධනුෂ්ක අයියා වටත්, මේ ආපු හැම දෙනාටම ස්තුති වෙනවා. අපි ගමනක් යන් එකතු වෙලා, ඒක තමයි කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. මට ඒත් එකම අහන්න තියෙනවා තව එක ප්‍රශ්නයක්. හරි ගෞරවාන්විතව, මේ තරම් හයියක් කොහෙන් දාවේ, මේ තරම් ශක්තියක් කොහෙන් දාවේ, මේ වගේ යුග පුරුෂයෙක් එක්ක ඉන්න මේ හැම දෙම විඳ දරාගෙන අදටත් හයියක් වෙලා ඉන්නවා. ඔව්. ඉතින් මම එයාට ඕන දේ කරන්න දීලා මම ඉඳ දීලා ඉන්නවා. ඉතින් විඳගෙන ඉන්නවා. අදටත් බලා ගන්නවා. ඔව්. නේද? ඔව්. අනිවාර්යෙන් අපි මේ ඉල්ලීම තමයි ඔබට කරේ. ඇය තමයි මෙතුමා ගාව අදටත් ඉන්නේ තනියට. එදත් හිටියේ මෑය. ඕන දෙයකට මුණ දීලා ඉන්නවා. පාරට හරි වැටුණක් කමක් නැහැ. අපි මං ඔබතුමා ගාව ඉන්නවා කියලා ඇය එදත් හිටියා. අදත් ඉන්නවා. ඒ බැඳීමට මමත් ගරු කරනවා. ඇස් වලට කඳුළු වෙන්නේ බැඳීම හින්දා. ඒක තමයි ඇත්තනම් මං හිතන්නේ හරි අවංක ආදරේ. එතුම තමයි එතන තමයි ඇයි දෙන්නේ. මං ඒක ඇහුවේ කොහෙන්ද මේ හයිය ආවේ, කොහෙන්ද මේ ශක්තිය ආවේ කියලා. ඉතින් ඒ කාලේ ඉඳන්ම තිබුණා මට පොඩි කාලේ ඉඳන්ම තියෙන සත්‍යයක් ඒක අද වෙනතුරුත් තියෙනවා. හරි අවසාන වශයෙන් ඔබතුමාට දෙයක් මට මේ අවසාන වශයෙන් කියන්න ඕනේ. මේ මෙතුම කතා කරනකොට මේ කියන්නේ මේ සමස්ත ලෝකෙට බොරුවක් නෙමෙයි මේ හෙලි නොකලා නෙමෙයි. ක්‍රිස්තු වර්ෂ 1832 දී ගවේෂණය කළා. 1883 දී ප්‍රකාශයට පත් කරන මුලර් ඉඳලා සියලුම ඉංග්‍රීසි උගතුන්ගේ පොත්වල, ශිලාලේඛන පොත්වල, පරණිතර මහත්තයා ඒකලාශිකාරිය ඉන්ස්ක්‍රිප්ෂන් ෆිලොම් පොතේ කියන පැහැදිලිව තියෙනවා. අදට වසර 7800කට පෙර අවුරුදු 8000යි 7800 කියන අවුරුදු 200 අතර ලංකාවේ ගුවන් යානා භාවිතය සහ ඒ ගුවන් යානා හදපු අය, ගුවන් යානා නිර්මාණ, ගුවන් යානා පහ මේ විශ්වය තරණය කරගෙන අඟහරු ලෝකෙට ගියා වූ ඒ ගගනගාමියා පිළිබඳ ශිලාලේඛන ඉතා පැහැදිලිව තියෙනවා. ඒවා ඒ සියලුම ඉංග්‍රීසි උගතුන් සහ මහාචාර්ය සිරිණපරණතර මහතා විසින් ප්‍රකාශයට පත් කළ දෙන ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් කියන වොලියම් 1 කියන පොතේ මේවා සමාජගත නොවීම තමයි ගැටලුව. මේක සමාජගත කරන්න මම ගිය අප්‍රිය මාසෙන් සෑහෙන උනන්දු වුණා. නමුත් ඒක ප්‍රතිචාර ලැබුණ නැහැ. ඒ නිසා මේ හරහා හෝ ධනුෂ් ලොක් අන්තර්ජාල ඔස්සේ YouTube එකෙන් හරි බලලා ඔයාලා එන්න. ඇමරිකාව නෙමෙයි ගුවන් යානා හැදුවේ, ප්‍රංශය නෙමෙයි ගුවන් යානා හැදුවේ, ජර්මන් නෙමෙයි ගුවන් යානා හැදුවේ. ලෝකයේ ඉහළම අධිතාක්ෂණය අද තිබෙන්නා වූ මේ තාක්ෂණයට වඩා දස දහස් ගුණයක උස මහා තාක්ෂණයක් එදා තිබුණා. සුර ගුවනේද හටන් කරන තාරකා යුද්ධ තිබිච්ච කාලයේදී ඒ මහා ගගනගාමියෝ විශ්වය තරණය කරපු ගගනගාමියෝ කරපු ශිලාලේඛන ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිරිකඩුවේ තියෙනවා. එන්න ඕනම කෙනෙක් පෙන්වන්න විවෘතව ඉංග්‍රීසි පොතල් දෙකක සඳහන් තියෙනවා. ඔබතුමා දැක්කනේ අද. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මෙන්න මේ ඉල්ලීම. සුළුපටු දෙයක් නෙවෙයි අපි මේ පෙන්වුවේ, සුළුපටු ඉතිහාසයක් නෙවෙයි පෙන්වුවේ. මේ ගැඹුරු ඔබට තේරෙන්න ඇති. මෙහෙම පුංචි පුංචි දේවල් නෙවෙයි අපි ඔබට පෙන්වුවේ. ලෝකයේ පළවෙනි ගගනගාමියා අඟහරු ලෝකයේ පවා ජයගත්ත තිබ්බ තාක්ෂණය ගැන තමයි මේ හෙළිදරව්ව කරන්නේ. සියලු ශිලාලේඛන සහිතව, සාක්ෂි සහිතව. ඉතින් මේ ඉතිහාසයේ ගොඩගත්තොත් අපේ ජාතිය, අපේ හෙළයෝ කොතනද කියන එක මුළු ලෝකෙටම හඬ නගා කියන්න පුළුවන්. මේක සමාජගත කරන්න තමයි මෙතුමා උත්සාහ කරේ. අපි උත්සාහ කරන්නේත් අපි ඔබගෙන් කරන ඉල්ලීමත් සම්බන්ධ වෙන්න, එකතු වෙන්න අපිත් එක්ක මේ වැඩේට. අපි ඉදිරියටම කරගෙන යම් මේ වැඩේ. අපි අර කරපු ඉල්ලීම් ටික අමතක කරන්න එපා. ඒ සියලු ඉල්ලීම් වලට අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. මීට වඩා තවත් ඉදිරියට මේ දැනුම පිරුණු ඉදිරි වැඩසටහන් ධනුෂ් ලොග්සරා හෝ වේවා, වෙන නාලිකාවකින් හෝ වේවා, ඔබට බලන්න අවස්ථාව මෙතුමාගෙන්, මෙතුමා සතුවේ දැනුම ලෝකයට දෙන්න අවස්ථාව සලසලා දෙන්න කියන ඉල්ලීම තමයි මට අවසාන වශයෙන් කරන්න තියෙන්නේ. ඒකට හැමෝම එකා වගේ නැගී සිටින්න, හැමෝම මෙතුමා කරපු ඒ ඉල්ලීම හරිම සාධාරණ ඉල්ලීම. මොකද ඒ ඉල්ලීම ඒ දේ නැතුව මෙතුමාට මෙතනින් එහාට ගමනක් යන්න බැරිම තැන තමයි එතුමා ඉල්ලීම කරන්නේ. ඒ ඉල්ලීම ඔබ බුද්ධියෙන් විමසලා, ඔබට මොලයක් තියෙනවා, ඔබට දැනුමක් තියෙනවා, ඔබට තේරෙනවා මොකද්ද මේ ඉල්ලීම කරන්න කියලා, ඒ අනුව ඔබ හිතලා ඒ දේට හරි ප්‍රතිචාරයක් දැක්වුවොත් මං හිතන්නේ මේ යට ගැහුණු, වල ගැහුණු, වන වැදුණු අදටත් තලා පෙලා පොඩි කරලා හංගන්න හදන මේ ඉතිහාසය ගොඩ ගන්න පුළුවන් වෙයි. සියලු දෙනාටම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.